ඉතින් ඕගොල්ලන්ට මම අද බ්ලොග් එකක් ගේන්න හිතුවා වටයි ඊට් ඉන් අ ඩේ. ඉතින් ඔයාලා හැමෝම කවි කවි ද ඩෑඩ් ෂෙෆ් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඩියුටි කරන දවසක්. ඉතින් මම හිතුවා අද ඩියුටි කරන දවස ඇතුළත මම මොනවද උදේට දවල්ට ඒ වගේම රාත්‍රී ආහාරය විදිහට ලබාගන්නේ බර අඩු කරගන්න, ඒ වගේම අඩු කරගත්ත බර පවත්වාගෙන යන ඔයාලට මේක ඉතින් ලොකු උදව්වක් වේවි. අදහසක් ගන්න ඔයාලගේ දවසේ කෑම වේල කොහොමද හදාගන්නේ කියන එක ගැන. ඉතින් මම දැන් ඔෆිස් එකට යන ගම සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ 12 hours roster එකක්. ඉතින් 12 hours roster එක සමහර දවසට මේ තියෙන තෙල් ප්‍රශ්නේ නිසා වෙනස් වෙනවා පැය 24 ෂෙඩියුල් එකටත්. ඉතින් ඔන අද 12 hours roster එකක් පැය 12. එතකොට මම උදේ 8ට ඔන් වුණාම ඊළඟ හවස නැවතත් ඕෆ් වෙන්නේ 8:00 මාරට. ඉතින් 8:00 ඉඳන් 8:00 තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් උදේට මගේ උදේසන ආහාරය අරගෙන තමයි එන්නේ ඔෆිස් එකට. මොකද ඇවිල්ලා ගන්න වෙලාවක් සමහර වෙලාවට හම්බුනත් ඒක ඊට පස්සේ මගේ අර ඩයටින් ෂෙඩියුල් එකත් එක්ක හරියාකාරව කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම උදෑසන ආහාර වේල අරගෙන තමයි එන්නේ. ඉතින් අද උදේට මම කෝන්ෆ්ලෙක්ස් තමයි ආහාරයට ගත්තේ. මේ තියෙන මම ඔයගොල්ලන්ට කලින් ගෙනාපු වීඩියෝ එක ගැන. ඉතින් මම අද කෝන්ෆ්ලෙක්ස් අරගෙන ආවේ ඉක්මනින්ම මේක බොටල් එකට දාලා තිබ්බම ටක් ගාලා කිරි ටිකක් මේ විදිහට එකතු කරගෙන ඒක ඉක්මනටම කාලා එන්න පුළුවන්. මොකද 6 වෙනකොට මගේ ට්‍රාන්ස්පෝර්ට් එක එන නිසා. ඉතින් ඔන්න දැන් මම ඔෆිස් එක ඇතුළත වීඩියෝ එකක් ගේනවා. ඉතින් සමහර තැන් එහෙදි වීඩියෝ කරන්න බෑ. ඒ නිසා සමහර දේවල් විතරක් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගේන්න හිතුවා හැමෝටම පේන විදිහට. එයාපෝර්ට් එකේ මේ තියෙන පියර් එක, මේකේ තමයි දෙපැත්තේ ලවුන්ජස් තියෙනවා ඒවියේෂන් එකෙන් හැන්ඩල් කරන. එතකොට ගේට් නම්බර් 6 ඉඳන් 14 වෙනකන් ඩිපාචර් ගේට්ස් තියෙනවා. එතකොට ඒවයින් තමයි ෆ්ලයිට්ස් ඇවිල්ලා පාක් කරන්නේ. මේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ ඒරියා එකේ සමහරු දැකලා තියෙන්න පුළුවන්, සමහරු දැකලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ওই දෙක ගත්තම මේක ගෙනල්ලා පෙන්නන්න හිතුවා. ඉතින් ඔෆිස් එකේ සාමාන්‍යයෙන් උදෑසනට ආහාර අරගෙන එන නිසා මම සාමාන්‍යයෙන් වැඩ ටික ඉවර කරලා බ්‍රෙක්ෆාස්ට් ගන්න තියෙන ටයිම් එකට ග්‍රීන් ටී එකක් හරි බ්ලැක් කෝෆි එකක් හරි බොනවා. ග්‍රීන් ටී එකක් නම් මම ගෙදරින් අරගෙන යනවා. බ්ලැක් කෝෆි නම් ඉතින් කැන්ටීන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකෙදි ඒක පාවිච්චි කරනවා. ඉතින් දැන් වෙලාව උදෑසන 9:00 විතර ඇති. ඉතින් 9:00 වගේ තමයි මේ ඒරියා එක මේ විදිහට පේන්නේ. ඉතින් මේ දවස ඇතුළතදී අනිවාර්යයෙන්ම ලීටර 3කවත් වතුර ප්‍රමාණයක් පාවිච්චි කරන්න මම අමතක කරන්නේ නැහැ. හැම වෙලාවෙම මගේ අතේ වතුර බෝතලේ තියෙනවා. ඉතින් මම යන ඕනම තැනක වතුර බෝතලේ අනිවාර්යයෙන්ම අරගෙන යනවා. ඉතින් අනිවාර්යයෙන්ම වතුර ලීටර 2කමාරක් 3ක් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මම බොනවා මගේ දවසේ ඇතුළත කෑම වලට අමතරව. ඉතින් වතුර වලින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බර අඩු කරගන්න පුළුවන්. කෑම කෑවට පස්සේ වතුර චුට්ටක් බීලා ඊට පස්සේ පැය භාගයක් අතර ගියාට පස්සේ ගොඩක් වතුර බොන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අනුගමනය කරොත් ඔයගොල්ලන්ට තවත් ඉක්මනින් කැලරිස් දහනය කරගැනීමේ හැකියාව, ෆැට් එක මේ දේ දහනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ වතුර එක බොන්න අමතක කරන්න එපා. මේ මං කිව්වා වගේ උදෑසන ආහාර ගන්න වෙලාවට මම බොන ග්‍රීන් ටී එක. අද ඉතින් මං ග්‍රීන් ටී එකක් තමයි බොන්නේ. මං ගෙදරින් ගෙනාවා ග්‍රීන් ටී එකක්. ඉතින් යාලුව බ්‍රෙක්ෆස්ට් කරන වෙලාවට, ඔෆිස් එකේ අනිත් අය බ්‍රෙක්ෆස්ට් කරන වෙලාවට මම ග්‍රීන් ටී එකක් බොනවා. ඊට පස්සේ ඉතින් නැවතත් සුපුරුදු වැඩ ටික කරගන්න තියෙන්නේ. ඊට පස්සේ 1:30 වගේ වෙද්දී ලන්ච් ගන්න පුළුවන්. ඉතින් ලන්ච් ටයිම් එක ගන්නකොට මම අරගෙන යනවා ගොඩාක් වෙලාවට මම ගන්න කීනුවා ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක ගෙදර හදන අනෙත් ව්‍යංජන. ඉතින් ගේන්නේ කෙසල් කොලේ. ඉතින් කෙසල් කොලේනුත් ඔයගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බර අඩු කරගන්න. ගොඩාක් වෙලාවට කෙසල් කොලේ
අර අපි තවලා ඊට පස්සේ ඒකටනේ කෑම බෙදාගන්නේ. ඉතින් ඒ කෑම විදිහට බෙදාගත්තාම ඒ කෙසෙල් කොලේ තියෙන සමහර ගොඩක් පෝෂක කොටස් අපිට උදව් වෙනවා බර අඩු කරගන්න, මේ දේ දහණය වගේ දේවල් වලට. සමහර විට ඔයාලා මේ ගැන දැනුවත් නැතුව ඇති. ඉතින් මම අද ලන්ච් එකට ගෙනාවේ කීනෝ ෆ්‍රයිඩ් රයිස්, පරිප්පු, ඒ වගේම මෙතන තියෙන ඉස්සතෙල් දාලා, ඒ වගේම බිත්තර තම්බලා. ඉතින් අනිවාර්යයෙන්ම බිත්තරයක් තම්බලා අම්මි මට අනිවාර්යයෙන්ම ලන්ච් එකට දානවා. මොකද ඒකෙන් ලොකු පෝෂණයක් හම්බ වෙනවා. කීනුවා වලත් තියෙන ප්‍රෝටීන් කීනුවා හදාගන්න විදිහ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වල ගෙනල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. ඉතින් මේ කීනුවා ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක ඔයාලට ගෙදර හදන ඕනම ව්‍යංජනයක් පාවිච්චි කරන්න පුළුවන්, ඕනම කරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක බත් වගේ කන්න පුළුවන්. ඉතින් ඔෆිස් එකේ කවුරුවත් දන්නේත් නැහැ මම කියනවා කියන්නේ නැත්තම් මේ බත් නෙමෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මම බත් තමයි මේ කන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒ විදිහට කීනෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න හැටි මම ඔයගොල්ලන්ට වීඩියෝස් ඕන තරම් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මම සමහර වෙලාවට දවල් ආහාරයට කුස්කුස් ෆ්‍රයිඩ් රයිස් එකක් නැත්තම් කෝලිෆ්ලවර් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ ගන්න අවස්ථා තියෙනවා. දැන් නැවතත් ආයේ සුපුරුදු විදිහට වැඩ තියෙනවා. ඔෆිස් එකේ වැඩ ටික කරගෙන ඒ විදිහට දවසේ කටයුතු ඒ විදිහට කෙරේගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ ඩිපාච ලොබි එක. මම අද ඩිපාච ගේට්ස් එක තමයි ඩියුටි කරන්නේ. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ට ලොකු ප්‍රදේශයක් මට පෙන්වන්න පුළුවන් චෙකින් කවුන්ටර්ස් වල ඩියුටි කරනවට වඩා. ඉතින් මේ තියෙන්නේ රැම්බේ එක. දැන් වෙලාව හවස 5 පහු වෙලා ටිකක් වෙලා. ඉතින් මේ වෙලාවේදී රෑම්ප් එකට එන්න ලැබුණ නිසා මම හිතුවා වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. මේ ඒරියාස් සාමාන්‍යයෙන් පැසෙන්ජර් කෙනෙක්ට ආවම රට යන්න ඉන්න සහ රට ඉඳලා එන කෙනෙක්ට බලාගන්න පුළුවන් ඒරියාස්. ෆ්ලයිට් එක ඇතුළේ මේ විදිහට තමයි තියෙන්නේ. මේ බිස්නස් ක්ලාස් එක. දිනනම් වෙලාව හවස 6:00 7 වගේ ටයිම් එකේ අපිට 8:00 වගේ ඩියුටි ඕෆ් වෙන්න පුළුවන්. ඉතින් ඩියුටි ඕෆ් වෙලා සාමාන්‍යයෙන් ගෙදර ගිහිල්ලා කෑම හදාගන්න වෙලාවලුත් තියෙනවා. අද වීඩියෝ එක කරන නිසා මම ගෙදරදී කෑම එකක් හදන්න හේතුව ගිහිල්ලා. ඉතින් ආව ගම ඉක්මනින්ම හදාගන්න ඕන ඩිනර් එකක් නිසා මම ඉක්මනින්ම ඕට්ස් ඔම්ලට් එකක් හදාගන්න හිතුවා. ඉතින් ඕට්ස් ඔම්ලට් එකට මම බිත්තර දෙකක් පාවිච්චි කරනවා. ඉතින් මගේ දෛනික කැලරි අවශ්‍යතාවය අනුව තමයි මේ හැම කෑම වේලක්ම ගන්න. ඒක ගැන කන්සිඩර් කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කැලරිස් බලාගන්නේ කොහොමද, කවුන්ට් කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකකින් කලින් ගෙනාවා. ඔයගොල්ලන්ට ඒක මිස් වුණා නම් අනිවාර්යයෙන් මෙතන බලන්න. මම අයි බටන් එකෙන් ඇඩ් කරන්න. බිත්තර දෙක බෝල් එකට දාගත්තට පස්සේ මම ඉන්ස්ටන්ට් ඕට්ස් පාවිච්චි කරනවා. ක්වික්කර් එකේ ඕට්ස් මේ සැහැඳි එකමාරක් වගේ එකතු කරගත්තා. ඒ වගේම හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඉතින් මේකත් සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. ග්ලෝමාක්ස් පාස් සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා. ලොකු ගාණක් වෙන්නේ නැහැ. හිමාලයන් පින්ක් ලුණු ටික එකතු කරගත්තට පස්සේ මම ගම්බරිස් චුට්ටක් එකතු කරලා මේක සීසන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කැමති ඕනම කුළුබඩු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඔරිගනෝ තයිම් වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හරි ක්වික් ඩිනර් එකක්. ඉක්මනින් මේක බීට් කරගන්නවා මේ විදිහට. බීට් කරලා ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. හරි ලේසි. බීට් කරගන්න අතරතුරේ මම වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. ඉතින් වතුර චුට්ටක් වගේ එකතු කරගන්නේ බොහොම ස්වල්පයක් එකතු කරලා ඒකත් මේකට පිටරේට දාලා ඒකත් හොඳින් මේ විදිහට බීට් කරගන්නවා. එතකොට ටිකක් ලොකු ඕම්ලට් එකක් අපිට හදාගන්න පුළුවන්. විතර එකට වතුර එකතු කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒක හොඳට බීට් කරගන්න වතුර විතර අපි දාගත්ත අපේ අනිත් සීසනින් ඒ ටික ඔක්කොම මික්ස් වෙනකන්. මේක weight loss meal එකක් වුණාට හරිම රසයි. දැන් මේක ඉක්මනින්ම pan එකට දාලා ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම olive oil ටිකක් පාවිච්චි කරනවා. olive tail මම තේ හැඳි භාගයක් වගේ තමයි මෙතන පාවිච්චි කරේ. ගොඩක් දාගන්න non-stick pan එක නිසා එච්චර තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. තෙල් ටික මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඔයාලට පිරිසිදු පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරේ extra virgin olive oil. තෙල් ටික රත් වෙගෙන එනකොට මම chicken patty එකක් ෆ්‍රයි කරගන්නවා.
ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී චිකන් ස්වල්පයක් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ක් වගේ චුටි ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මේ වගේ චිකන් පැටි එකක් හරි ඉක්මනින් හදාගන්න පුළුවන් මේකත් මම සුපර් මාකට් එකෙන්ම තමයි ගත්තේ මේ ටික මේ විදිහට ෆ්‍රයි වේගෙන එද්දි ඒක අයින් කරගන්න පුළුවන් ඒ pan එකටම සේම් pan එකටම මේ චිකන් පැටි එක ෆ්‍රයි කරගත්ත pan එකටම මම අපේ egg mixture එක එකතු කරගන්නවා egg mixture එක එකතු කරලා ඒක ටිකක් මේ විදිහට ෆ්‍රයි වෙන්න කවර් කරලා තියෙනවා විනාඩියක් වගේ ඊට පස්සේ මේ විදිහට බැලුවම චුට්ටක් පල්ලෙහා හොඳින් ෆ්‍රයි වෙලා තියෙනවනේ එතකොට මම චොප් කරගත්ත කරපිංචා ටිකක් එකතු කරගන්නවා ඉතින් මේවා ඇත්තටම ඔප්ෂනල් ඔයගොල්ලන්ට කැමති ඕන දේක් එකතු කරගන්න පුළුවන් කොත්තමල්ලි වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන් කරපිංචා චුට්ටක් එකතු කරගත්තා කරපිංචා ටිකක් මේ විදිහට දැම්මට පස්සේ මම ඒ අතරතුරේ චොප් කරගත්තා බී අනියන් බී ලුණු භාගයක් චූටියට කපලා මේ විදිහට එකතු කරගන්නවා උඩින් ඊට පස්සේ තක්කාලි තියෙනවා ඒ නිසා තක්කාලි චූටි කෑලි කපලා ඒ ටිකත් එකතු කරගත්තා ඉතින් ඕගොල්ලන්ට බෙල් පෙපර් මාළු මිරිස් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන් අමු මිරිස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන් තක්කාලි ටිකත් මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි අර හදාගත්ත චිකන් පැටි එක මේ විදිහට කෑලි කපලා මම එකතු කරගත්තා හිමි තීරු විදිහට ඊට පස්සේ මම ගෙදර තිබ්බා මොස්සරලා චීස් ඉතින් ඒෙන් චුට්ටක් එකතු කරගත්තා ගොඩක් නෙමෙයි බොහොම ස්වල්පයක් එකතු කරගත්තා මොකද ඩිනර් එකට මම ගන්න ඒ නිසා ඊට පස්සේ මේ විදිහට ෆෝල්ඩ් කරන්න ෆෝල්ඩ් කරලා චීස් ටික මෙල්ට් වෙනකන් තියන්න ඉතින් මේකට විනාඩි 5ක්වත් යන්නේ නැහැ හරි ලේසි හරිම ඉක්මන් ඒ වගේම හරිම රස බන්ඩි ෆුල් වෙන මීල් එකක් ඊට පස්සේ අපේ ගේවත්තේ තියෙනවා නිමිති කොළ ඉතින් මම නිමිති කොළ සුට්ටකුත් අරගෙන සයිඩ් එකට තියාගන්න ගත්තා ඉතින් නිමිති කොළ ටිකත් මේ විදිහට ෆ්‍රයි වෙන්න දීලා විනාඩියක් වගේ යද්දි නිමිති කොළ ටික හරිම සුට්ටක් වෙනවා ඉතින් ඔයගොල්ලෝ නිමිති කන කෙනෙක් නම් දන්නවා ඇති නිමිති කොළ ගොඩාක් ගත්තත් ඉක්මනින්ම ඒක සුට්ටක් වෙනවා ක්වොන්ටිටි එක ගොඩක් අඩු වෙනවා නිමිති කොළ ටිකත් ෆ්‍රයි වෙලා තියෙන්නේ විනාඩියක් වගේ අතට චීස් ටිකත් මෙල්ට් වෙලා තියෙන්නේ ඉතින් දැන් අපිට තියෙන රස බලන්න ඉතින් මේක හරිම ලේසි ඉක්මන් ඩිනර් එකක් ඉතින් මේක හදාගෙන ඉවරයි දැන් රස බලන්නයි තියෙන්නේ ඉතින් මම ප්ලේට් එකට දාගෙන රස බලන්න තමයි යන්නේ ඉතින් මම ඩිනර් රෙසිපීසුත් ඔයගොල්ලන්ට ගොඩක් දැනගන්නතරම ගොඩක් වෙලාවට ඔම්ලට් තමයි කන්නේ චීස් ඔම්ලට් එකක් වගේ තමයි කන්නේ ඩිනර් එකට නම් ගන්නෙ ඉතින් මම මෙතනදී අද ඕට්ස් ටිකක් එකතු කරගෙන ටිකක් ලොකු විදියට හදාගත්තා මොකද මගේ කැලරි අවශ්‍යතාවය සපුරා ගන්න ඕන නිසා දවසේ කැලරි අවශ්‍යතාවය මොකද මම බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ කෝන්ෆ්ලෙක්ස් ඊට පස්සේ දවල් මීල් එක ගත්තට පස්සේ ලන්ච් එක ගත්තට පස්සේ මම ආයේ මුකුත් කෑවේ නැහැ වතුර තමයි බිව්වේ ඒ නිසා මගේ කැලරි අවශ්‍යතාවය අනුව මේක ෆුල්ෆිල් කරගන්න ඕන නිසා මම ටිකක් මේ විදිහ මීල් එකක් හදාගත්තා ඉතින් මේක හරිම රසයි චීස් තියෙනවා චිකන් පැටි තියෙනවා හරිම රසයි ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලොන්ගේ දවසේ කැලරි අවශ්‍යතාවය අනුව
ඔගොල්ලොන්ගේ මීන් සදාගන්න පුළුවන් එක හදන විදි ගැන වීඩියෝස් කනලා තියෙනවා පල්හ ඩිස්ක්‍රපෂන් බොක්ස එකේ වගේ මයි බට්න එක ඇඩ් කරන්න එක චෙක් කල බලන්න මං හිතනවාල මං අදගෙන පීඩියකටත් ගොඩක් කැමති ඇති ලයික් අදදාන්න කමෙන්ට එකක් දාන්න කවිද දර්ශය මගේ YouTube චැනක සබස්ක්‍රයිබ් කරන තමතක් කරන්න පහතාවත් දස්සකම වගේ රසවත් වීඩියෝ එකින් හමනතරව හැමටම සුබ දවසක්.